ఇది కోవద అది మానవయంగే ప్రధాన సంవేదన మాధ్య చిత్రకీరణీయ మకరి ఆదివాసీ గుహా చిత్రకీరణ ఒబత్ ఆహనే ఆస్ట్రేలియా విత్తినో ఏ విద్య అబోర్జిన్ వరుంగి చిత్ర ఏ కానీ ఆదివాసీ చిత్ర మమ్మే కథా కరణ్య అన్నీ ఏ గన నెమే ఏ ఏకట యం నేకమక్ కేన చిత్ర ప్రకాశనయ గన ఏక ఒకటి పేనో మంగ ఏవిత్తినే గల్ గుహాకట నత్తి నెమే గల్ గుహా వగే తన్ తీనో హబే గల్ గుహా వగల నెమే మెల్బర్న్ వట తీన హేసియ లేన్ ఎక మే ఫెడరేషన్ స్క్వేర్ కే తీన ఓసియ లేన్ ఎక ప్రసిద్ధ స్ట్రీట్స్ ఆర్ట్స్ వర్క్ ఏమనేతం గ్రాఫిటీ ఆర్ట్స్ వర్క్ ఒబడ పేనో ఏతి ఏవ కొచ్చ మే పరిసరే స్థానగత వేలాద కేల తాపల విత్తివల అదిన చిత్ర కళావట కియన్నే గ్రాఫిటీ ఆర్ట్స్ కేలని మేకత్ ఏకాకారేక ప్రకాశన కళావక్ తమ తముంగి సితెంగి తమంగి హకియావత్ ఎక్ ఎకతు కరలా మెహెమ බිත්තිවල තාප්පවල චිත්‍රණය කරනවා මේකට වැඩි නැඹුරුවක් තියෙන්නේ තරුණ තරුණියන්ගේ මුල් කාලයේදී කිසියම් විරෝධාකල්ප හැඟීම් තමයි මෙහෙම සටහන් වුනේ හැබැයි එහෙම කලේ හොරෙන් මොකද නගරයේ බලධරයන් කැමති වුණේ නැහැ නගරය අවලක්ෂණය වෙනවා ඒත් මෙල්බර්න් බලධරයන් මේ දිහා බලන්න වෙනම කෝණයක උන්මේ තරුණයන්ගේ සිතුවිලි නිදහසේ මුදා හරින්න වීදි කීපයක් ඔවුන්ගේ භුක්තියට සමි කරලා දෙනවා මේ මම ඉන්නේ හෝසිය වීදියත් එහෙම නැත්නම් හෝසිය ලේන් එකත් අන්න එහෙම එකක් ඒ නිසා අද වෙනකොට ඒ කියන්නේ ලෝකේ ග්‍රැෆිටි චිත්‍රවල අග නගරය මෙල්බර්න් කියලා තමයි කියන්නේ ඒ තරමට මෙල්බර්න් වල ඒ කලාවට ඉඩ හසර හදලා තියෙනවා ඒ නිසා होसिय लेन ने वगेम सेंट्रल प्लेस एसीडीसी लेन कैलेडियन लेन डार्क बोर्ड प्लेस वगे तवत तन बहुमेयक ती ओबट पेन वेति मेक वीदी चित्र पारादिसया मे कलावट अलुम करनायट पुलवान मेतन टविल्ला मे बित्वल तापवल अपूर्व चित्र निर्माणे करन मम्मे अवितिन्ने ग्राफिटी आर्ट्स वलट वडात्म प्रसिद्ध तरटै देन देन मेक संचारक गमनांत्यक बाट पत्तेला तीना मुकद बहु संचारकयन मेतन तविल्ला चित्र नलबला विंदनयक लबन मे चित्रवल तीन विशेषत्वय तमै मे सदा पेंसल पिंसल अडिरूल वगे किसिम देयक बाविता नकरि एकम माध्य स्प्रे कैन मनसे तीन सहज हकियावै අතේ හුරුවයි තමයි මේ චිත්‍රවල සුන්දරත්වයේ රහස. ස්ප්‍රේ කෑන් එකක් අතර ගත්තට හැමෝටම මේක කරන්න බෑ. ඒකට චිත්‍රකලාව ගැන හොඳ හැකියාවක් තියෙන්න ඕනේ කියන එකත් මතක තියාගන්න ඕනේ. අපි බලමු එහෙම අඳින කෙනෙක් කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා. ඔන්න බලන්නකෝ. බලන්න යා මොන තරම් හුරුවට ඒ වැඩේ කරනවද කියලා. ग्रैफिटी आर्ट्स दिन आए थे ओन दे एक कैंप कुनु बक्की तक है ये दिन कुनु बक्की गुड़ा की अरे कुनु बक्की चित्र अब वो रुचित चित्र है वे समाहरे वाले रूंगन में मैं हम कुनु बक्की को चित्र है मैं वीडियो हरी प्रसिद्ध है यहाँ पे कितने आ दामाद वाटीना वडुबहांडे मिले दिगंड पुलाव साफ पुसां किया ආපන ශාලා කියපක් ඉතින් හුඟා කය මේ චිත්‍ර බලන්න එන ගමන් මේ ආපන ශාලා වලට පොඩි අපි තව ටිකක් ඇවිදලා බලමු ග්‍රැෆිටි ආර්ට්ස් වල හැඩ නිල කොයි වගේද කියලා මොකද එක එක්කෙනා අඳින නිසා හැම එකක්ම එකට එකක් වෙනස් මෙල්බර්න් ග්‍රැෆිටි ආර්ට්ස් ඔබට පේනවා ඇති ඔහු බලනකොට මේ චිත්‍ර වැඩි හරියක හැඩතල සුභා ධර්මය ඉස්මතු කරන ආකාරයට නෙමෙයි abstract ස්වරූපයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ විකාර රූපී ප්‍රකාශනයක් ඉස්මතු වෙන ආකාරයටයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ බිත්තිවලට හිමිකාරයොත් ඉන්නවා. ඔවුන් තම තමන්ගේ වපසරිය තමුන්ගේ සිතෙහි ප්‍රකාශන එලිදක් කරනවා. හැබැයි ඔබ තව 6 මාසකින් මෙතනට ආවොත් මේ චිත්‍ර හුඟක් වෙනස් වෙලා තියෙයි. ඒකයි විජිත් චිත්‍රවල තියෙන විශේෂත්වය.
කොච්චර මහන්සිලා ඇඳත් ඒවා වැඩි කාලයක් මේ බිත්තිවල රැඳෙන්නේ නැහැ. ඒ උඩින් තව තවත් අලුත් චිත්‍ර ඇඳෙනවා. පිරෝ නේද මේ අකුරු මේවා අපට කියවන්න බෑ. මේ චිත්‍ර ගැන දන්න හුඟක් අය මේ අකුරු කියවනවා. මේවල තියෙන්නේ යම් යම් පණිවිඩ. ඒ අය ඒ පණිවිඩ හොඳට අඳුරනවා. ඉතින් අපි මේ චිත්‍ර කලාවේ ඉගෙනගෙන ඒ පණිවිඩ පොඩ්ඩක් හොයලා බලමු. හරියට නිකන් අර මට මතක් ඉන්නේ සීගිරි කුරුටු ගී වගේ. ඒවත් ඉතින් අපිට කියවන්න බෑනේ නේද? අන්න ඒ වගේ තමයි. මතක තියාගන්න. ඔබව මම එකගෙන ඇවිත් ඉන්නේ මෙල්බර්න් වල වීජි චිත්‍ර කලාවේ කේන්ද්‍රස්ථානයේ වෙත හොසේ වීදියට. ඔබ දවසක මෙතනට ආවොත් මේ චිත්‍ර රසවිඳින්න අමතක කරන්න එපා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඔබ මේ චිත්‍රවල හැම සියුම් රේඛාවක් දිහාම හොඳින් අවධානය යොමු කරන්න ඕනේ. මොකද ඒ හැම රේඛාවටම කතාවක් තියෙනවා. ඒ කියන්නේ නිකම්ම නිකන් ස්ප්‍රේ කෑන් එකක් එහා මෙහා ගිහින් නෙමෙයි කියන එකයි. අන්න මේ විරින් කපල් එකක් ඇවිල්ලා මෙතන ඉඳන් ඔයගොල්ලන්ගේ මංගල ඡායාරූපය ගන්න. ඉතින් ඒ වගේ ගාක් දිනක් කිනවා මෙතන ඡායාරූපගත කරන්න. වෙළඳ දැන්වීම් වලට ඒ වගේම ඡායාරූපකරණයේ ඉගෙන ගන්න අය මේ වගේ විවිධ අය එනවා මෙතනට ඡායාරූපගත කරන්න. හොඳයි. එහෙමනම් මම හිතනවා ඔබට මෙල්බර්න් ග්‍රැෆිටි ආර්ට්ස් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. තවත් අලුත් දෙයක් අරගෙන ඔබ හමුවට ආය එනකන් අදට මම නවතිනවා. එහෙමනම් මතක ඇතුව තැනින් තැන subscribe කරලා අපිත් සමග එකතු වෙන්න. ජය වේවා.